සන්නිවේදනය යන්න ඔබ දන්නා දෙයක්. සන්නිවේදන පරේක්ෂණ කියන දේත් වර්තමානයේ වන විට සමාජගත වෙලා තිබෙනවා. නමුත් මේ පුනරීක්ෂණයේ ප්‍රශ්නය නැත්තම් මේ වීඩියෝ වැඩසටහනේ සාකච්ඡා කරන්නේ ඇයි ජනමාධ්‍යයට පරේක්ෂණ අවශ්‍ය වන්නේ කියන එක. ජනමාධ්‍යයට පරේක්ෂණ අවශ්‍ය වන්නේ ඇයි? අපි උදාහරණයක් නැත්තම් අපි මේ පැහැදිලි කිරීමට රූපවාහිනිය සහ ගුවන්විදුලිය අරගෙන අපි ඇයි ජනමාධ්‍යයට පරේක්ෂණ අවශ්‍ය වන්නේ කියන එක පැහැදිලි කරමු. රූපවාහිනිය ගත්තහම ඔබ සිතන්න මේ රූපවාහිනිය පෞද්ගලික රූපවාහිනිය හෝ රාජ්‍ය රූපවාහිනිය නාලිකා. දැන් ඔබ දන්නවා මේ නාලිකා දෙක තුල තිබෙනවා වෙළඳ දැන්වීම. මේ වෙළඳ දැන්වීම නාලිකාව තුලට එන්නේ ඒ නාලිකාවේ තිබෙන ජනප්‍රියතාවය යනු. වෙළඳා යම් දැනුවත් කිරීමක් කරන්නේ තමන්ගේ වෙළඳ භාණ්ඩය පිළිබඳව වැඩි පිරිසකට තොරතුරු ළඟා කර ගැනීමට සහ තමන්ගේ භාණ්ඩය වැඩි වශයෙන් අලවි කර ගැනීම සඳහා ගුවන්විදුලි නාලිකාව තුලත් එහෙමයි. එතකොට එම නිසා මේ නාලිකාව සිදු කරන පරීක්ෂණ අපගේ කුමන වැඩසටහනද වැඩි වශයෙන් නරඹන කාලය. එතකොට මේ ගුවන්විදුලි නාලිකාවයි රූපවාහිනි නාලිකාව නරඹනවා ගුවන්විදුලි නාලිකාවේ අසන කාලය. මෙම කාලයේදී නැත්තම් මෙම පැය කිහිපය තුළ අඩු ප්‍රමාණයක් අසන වැඩසටහන පවත්වාගෙන යන එක ආයතනික වශයෙන් අලාභයි. මන්ද එම කාලයේ නැත්තම් වැඩසටහනට යම් අනුග්‍රහක බවතෙකු හෝ වෙළඳ දැන්වීමක් එම කාල සීමාවේ ප්‍රචාරය කරන්නට ලැබෙන්නේ නැහැ. මේ හේතුවෙන් එම වැඩසටහන් පරීක්ෂණයක් සිදු කරලා මෙන්න මේ වැඩසටහන් තමයි නරඹන්නේ, මෙන්න මේ වැඩසටහන තමයි වැඩිම පිරිසක් නරඹන්නේ, මේ වැඩසටහන තමයි අඩුම පිරිසක් නරඹන්නේ, මේ වැඩසටහන විකාශය කරොත් අපේ ආයතනයට පාඩුවක් සිද්ධ වෙයි. ඒ හේතුවෙන් තමන්ගේ නාලිකාව අතහැර වෙනත් නාලිකාව වැඩසටහනක නරඹනවා එම කාල සීමාව තුළ. එතකොට පරීක්ෂණයෙන් හඳුනා ගන්නවා මෙන්න මේ වැඩසටහන් අපි ඉවත් කළ යුතුයි කියන එක. රූපවාහිනිය වේවා ගුවන්විදුලිය වේවා පරීක්ෂණය කරන්නේ මතුපිටින් පේන්නේ මෙහි තිබෙනා වූ ජනප්‍රියතාවය එක ආකාරයකින් මතුපිටින් විමසා බැලීමක්. එතකොට මේ විමසා බැලීමෙන් පස්සේ එක් පැත්තකින් වෙළඳ දායකයන් නැත්තම් සේවා දායකයන් වෙළඳුන් තමන්ගේ වෙළඳමේ නැත්නම් වටිනාකම සහිත තමන්ගේ භාණ්ඩ හා සේවා මේ කාල සීමාව තුළ ලබා දීම අඩු නිසා එම වැඩසටහන ඉවත් කරලා ඔවුනුත් විශ්වාස කරනවා අන්න අර කාල සීමාවේ අන්න අර විකාශය වන වැඩසටහන අතරට අපේ වැඩස නාලිකාවේ තුළ මෙන්න මේ වෙළඳ දැන්වීම දැම්මොත් යම් ආකාරයක අපේ වෙළඳ භාණ්ඩයත් නැත්තම් ඒට අනුග්‍රහය දැක්වුවොත් අපේ කාර්යයත් සම්පූර්ණ වෙනවා කියලා. පරීක්ෂණයෙන් සිදු කරනවා මෙන්න මේ එක කරුණක් සඳහා. දෙවැන්න ඔබ අපි දැන් තීරණය කළේ ජනප්‍රියතාවය සහ ග්‍රාහකයා වැඩි වශයෙන් තමන්ට ළඟා කර ගැනීමට හැකි කාල සීමාව සහ ආයතන වැඩසටහන් වලින් ඉවත් කළ යුතු වැඩසටහන් මොනවද කියලා තෝරගන්නත් අපි ඒ පළමුවන කිව්ව කරුණට පරීක්ෂණය කරන්නේ. දෙවැන්න අලුතෙන් අපි සමාජයට හඳුන්වා දිය යුතු නැත්නම් අලුතෙන් අපි විකාශය කළ යුතු වැඩසටහන කුමක්ද කියලා තෝරගන්නත් අපි ඒ කියන්නේ පරීක්ෂණයන් සිද්ධ කරනවා. මෙහිදී ඔවුන් කරන්නේ සමාජයේ ඒ තමන්ගේ යම් ග්‍රාහක පිරිසක් තෝරගෙන ඒ නාලිකාවන්ට යම් ආකාරයක තමන්ගේ ග්‍රාහක ප්‍රමාණය නැත්නම් ටාගට් ගෲප් එක ටාගට් ඕඩියන්ස් එක ඉලක්කගත ග්‍රාහක පිරිසක් ඉන්න නාලිකාවන් තිබෙනවා. ඒ නාලිකාව ඒ
ඉලක්ක ග්‍රාහක පිරිසගේ අවශ්‍යතාවයේ කුමක්ද කියලා පර්යේෂණයකින් තෝරගෙන ඒ අනුව අවශ්‍ය වැඩසටහන විඩස්ථාන ආකෘතිය හදලා ඒ තුලින් වැඩසටහන සමාජගත කරන්න සන්නිවේදන පර්යේෂණයන් ජනමාධ්‍ය විසින් සිදු කරනවා. මේ කරුණු දෙක විශේෂයෙන්ම වැදගත්. ඊළඟට ඔබ දන්නවා යම් යම් නාලිකාවල කියනවා ඒක බොහෝ විට නාලිකාවන් වල අතරපවතින දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම අනෙකුත් නාලිකා දැනුවත් වීමකින් සිද්ධ වෙන්නත් පුළුවන්. තමන්ගේ ප්‍රවෘත්ති නැත්නම් තමන්ගේ ප්‍රවෘත්ති වැඩසටහන් අන් නාලිකා හා සසඳන කල කොපමණ නැත්නම් ලබාගෙන තිබෙන ස්ථානය කුමක්ද? තමන්ගේ ප්‍රවර්ධන වැඩසටහන් ලබාගෙන තිබෙන ස්ථානය කුමක්ද? තමන්ගේ අනෙකුත් විනෝදාත්මක වැඩසටහන් ලබාගෙන තිබෙන ස්ථානය කුමක්ද? රෑන්ක් එක බලා ගන්නත් පර්යේෂණ කරනවා. ඊළඟට තමන්ගේ නාලිකාවේ තිබෙන ගීත දර්ශකයන් අපි ගම්මු ගීතයන් කියලා. මේ ගීතයන් ඔබ යම් ආකාරයක ගුවන්විදුලි නාලිකාවල ගීතයන් ඇසුවොත් එක දිගට ධාවනය, ඒ කියන්නේ උදේ සර්කල් එකක් රවුමක් ආකාරයට ගීතයන් විකාශය වෙනවා. මේ විකාශය වෙද්දී සාමාන්‍යයෙන් පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවල ප්‍රධාන කළමනාකරණ නැත්නම් ඉහළ කළමනාකරණයට එක සාකච්ඡා කරලා මෙන්න මේ ගීතයන් මේ සමාජයේ මේ කාල සීමාවේදී වර්තමානයේ වැඩි වශයෙන් පුද්ගලයන් අසන නැත්නම් ග්‍රාහකයන් අසන වැඩ ගීතයන් මෙන්න මේ ගීතයන් ටික ප්ලේලිස්ට් එක නැත්නම් ගීත නාමාවලිය සාකච්ඡා කරලා දාන අවස්ථා තියෙනවා. මේෙහිදී ඒ යම් ආකාරයක සමහර ආයතනවල පෞද්ගලික ආයතන සහ රජයේ ආයතනවල තිබෙනවා පර්යේෂණ අංශයක්. ඕන් කියනවා මෙන්න මේ කාලය තුල තිබෙන්නේ මෙන්න මේ ගීතය. ඒ ගීත ලයිස්තුව මේ ගීත ලයිස්තුව මේ අපගේ විකාශයෙන් නැත්නම් අපගේ ගුවන්විදුලි නාලිකාවෙන් විකාශය කළොත් ඒ අසන්නන් ප්‍රමාණය ඒ තුල යම් ආකාරයක තියෙන්න පුළුවන්. ඒ වගේම යම් වැඩසටහන් සමාජය තුල අත්‍යවශ්‍ය වැඩසටහන් යම් ආකාරයක දැන් අපි උදාහරණයක් ගමු ඔබ ඇසුරු කරන පෞද්ගලික නැත්නම් අසන පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ගත්තොත් උදෑසනට කලින් තිබ්බේ සමාජයේ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න කතා කරන ගුවන්විදුලි වැඩසටහන්. නමුත් වර්තමානයේ වෙන විට විනෝදාස්වාදය සහිත වැඩසටහන් බොහොමයක් මේ උදෑසන 7-9 අතර කාල සීමාවේ විකාශය වෙනවා. ඒ වගේම ආයේ හවස් වරුවේ 4 සහ 8 කියන පැය කිහිපය තුලත් නැවතත් විනෝදාස්වාදයේ සම්පාදනයේ සහිත ගුවන්විදුලි වැඩසටහන් විකාශය වෙනවා. මේවා පර්යේෂණ තුලින් හොයාගෙන තිබෙන්නේ මේම කාලය තුල සේවයට යන සේවක නැත්තම් මිනිසුන් නැත්තම් කාර්යාලය සඳහා ගමන් ගන්න අතරතුර ඒ පිරිසට අසන්නත් හවස තමන්ගේ කාර්ය අවසන් කරලා මහන්සියෙන් එන ග්‍රාහක පිරිසට මේ විනෝදාස්වාදයේ සම්පාදනය කිරීමේ වැඩසටහන් බොහොමයක් විකාශය වෙනවා. මේ සියල්ල මේ කාල සීමාවන් තෝරා ගැනීම සිද්ධ කරන්නේ අර පෙර කිව්ව ජනමාධ්‍ය පර්යේෂණ වලින්. ඒ වගේම යම් යම් ආයතනවල තිබෙනවා ඔබ දන්නවා භාෂා විලාශය සමහර ඒ වගේ තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ කතා කරන විදිහට සාකච්ඡා කරන වැඩසටහන්. ඒ වගේම ඊටත් වඩා සාමාන්‍ය ග්‍රාමීය මට්ටමේ භාවිතා වන වචන වලිනුත් සාකච්ඡා කරන නැත්තම් ප්‍රවෘත්තියක් පවා අපිට දක්නට තිබෙනවා. මේ හැම දෙයක්ම නිවැරදි ආකාරයෙන් තෝරා ගැනීම සඳහා ජනමාධ්‍යයන් පර්යේෂණය කරනවා. ඒ පර්යේෂණයන් තුලින් තමයි යම් මාධ්‍යයක වෙනස්වීමක්, වැඩසටහනක වෙනස්වීමක්, රූපවාහිනී වැඩසටහනක වෙනස්වීමක්, ප්‍රතිරූපයන් ගොඩනැගීමක්, මේ හැම දෙයක්ම ජනමාධ්‍යයන් කරන්නේ යම් පර්යේෂණයක් සිදු කර තම ආයතන ප්‍රතිපත්තිය, තම රාජ්‍ය වේවා නම් මේ රාජ්‍ය ප්‍රතිපත්තිය ගොඩනැගීම සහ තමන්ගේ අවශ්‍යතාවයන්, ආයතනික අවශ්‍යතාවයන් සහ ආයතනික අවශ්‍යතා රාජ්‍ය අවශ්‍යතාවයන් පූර්ණේ කරගන්නේ කෙසේද කියන එක පර්යේෂණ වලින් සිද්ධ කරලා ඒ පර්යේෂණයන්ට අනුව තමයි මාධ්‍යයන්ගේ බොහෝ 90%ක්ම සිදුවන වෙනස්වීම් සිද්ධ වෙන්නේ. අපි සරලව ගත්තොත් රාජ්‍ය ආයතනයක එක් රජයක පැවති ප්‍රතිරූපයන් බිඳ දැමීමත්
අන් රජයක පැවති ප්‍රතිරූපයන් නැත්තම් පවතින රජය ප්‍රතිපත්තීන් ප්‍රතිරූපයන් ගොඩනැංවීමත් සිද්ධ කරන්නේ මේ හේතුන් මත. ඔවුන්ගේ ප්‍රතිරූප ගොඩනැගීම සහ ප්‍රතිරූප බිම වැටීම නැත්නම් බිඳ දැමීම මේ පර්යේෂණයන් වලින් ඔබ එය පර්යේෂණයක් එහෙම කරන්නේ නැහැ කියන මතයට එන්න පුළුවන්. නමුත් ඔබ එය දෙස නිවැරදි ආකාරයෙන් බැලුවොත් හරියටම පොයින්ට් එකට ඔබ කියනවා ඉලක්කයට වෙඩි තබනවා වගේ එතෙන්ට ප්‍රහාරය එල්ල කරන්නේ එහි ප්‍රතිඵලය දැනගෙන. ඒ කියන්නේ නිගමනය දැනගෙන තමයි ප්‍රහාරය මාධ්‍යන් තුලින් එල්ල කරන්නේ. එතකොට ඔබට තේරෙනවා පර්යේෂණයක් නොකර නැත්නම් කිසියම් දෙයක් යම් අත්දැකීමක් නොමැතිව එතෙන්ට එසේ එකලහොත් මේ දේ වෙයි කියලා කියන්න නම් ඒ තුල පර්යේෂණයක් තිබිය යුතුයි. එය මාධ්‍ය පර්යේෂණ කියන වචනේ නොතිබුණත් එහි සිටින ප්‍රධානීන්ගේ අත්දැකීම් වලින් ගොඩනැගූ පර්යේෂණ මතින් තමයි එවන් ප්‍රතිරූප ගොඩනැගීම් සහ බිඳ වැටීම් සිද්ධ කරන්නේ. මේ සියල්ල ජනමාධ්‍යට අවශ්‍ය වන්නේ මේ ජනමාධ්‍ය පර්යේෂණ හේතුවෙන්.